ඉන්දියාවේ නවදිල්ලි නුවරට අද සිට රාත්‍රී ඇඳුරු නීතිය පැනවීමට නගර බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව අද රාත්‍රී 11 සිට අලුයම 5ක් ඇඳුරු නීතිය ක්‍රියාත්මක බවයි ඉන්දියා මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ගත වූ පැය 24ක කාලය තුළ නවදිල්ලි නුවරින් වාර්තා වී ඇති ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයන් සංඛ්‍යාව 290ක්. විදෙස් වාර්තා සඳහන් කළේ එය පෙර දිනට සාපේක්ෂව 10%ක වැඩිවීමක් බවයි. නවදිල්ලි නුවර ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයන් වාර්තා වීමේ ප්‍රතිශතය 0.5%කින් ඉහළ ගොස් ඇති අතර එය බරපතල තත්වයක් බවද සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දී තිබෙනවා. එමෙන්ම මුම්බයි නගරයේද දෛනික ආසාදිතයන් 21%කින් ඉහළ ගොස් ඇති අතර එම සංඛ්‍යාව දක්වන්නේ 757ක් ලෙසයි. එය ගත වූ මාස 7ක කාලය තුළ මුම්බයි නගරයෙන් දිනකදී වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාවයි. මේ අතර ඔස්ට්‍රේලියාවේ ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදයේ ආසාදිත පළමු මරණය වාර්තා වී තිබෙනවා. බටහිර සිඩ්නීහි වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලැබමින් සිටි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. අදාළ පුද්ගලයාට කොවිඩ් වෛරසය ආසාදිත වෙයි දින කිහිපයකට පසුව ඔහුට වැළඳී ඇත්තේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ බවට හඳුනාගෙන තිබෙනවා. රෝගී තත්වයේ උත්සන්න වීමෙන් අනතුරුව ඔහු අදාළ සත්කාරක මධ්‍යස්ථානයෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇත්තේ. එමෙන්ම මියගිය පුද්ගලයා කොවිඩ් මර්ධන එන්නත්කරණය සම්පූර්ණ කළ අයෙකු බවද විදෙස් වාර්තා සඳහන් කළා. මේ අතර ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ දකුණු අප්‍රිකානු රටවලට ඇමරිකාව පැන වූ සංචාරක තහනම මේ මස 31වැනිදා සිට ඉවත් කරන බව දවල මන්දිරයේ නිවේදනය කළා. ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වන විට ඇමරිකාව ඇතුළු ලොව පුරා රටවල සී ග්‍රේඩ් ව්‍යාප්ත වේ ඇති බැවින් එලෙස තවදුරටත් සීමාවන් පැනවීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. පසුගිය නොවැම්බර් මස 29වැනිදා සිට දකුණු අප්‍රිකාව සහ තවත් රටවල් 7කට සංචාරක තහනම් පැනවීමටයි ඇමරිකාව පියවර ගනු ලැබුවේ. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ ඔබන්න.